මාර්තු මාසේ 13 වෙනිදා ඉඳලා අප්‍රේල් මාසේ 5 වෙනිදා වෙනකන් අමාත්‍යංශ 35ක් දින 19ක් තුල විවාද කරන්න මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. විපක්ෂයේ බලාපොරොත්තු වෙන මේ දින 19 මේ වෙනකොට මේ අවුරුදු 14 අවුරුදු 4ක කාලය තුල මේ යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරු විසින් රජයේ මුදල් මංකොල්ල කාපු මුදල රුපියල් බිලියන 1500ක්. මේ වෙනකොට අවුරුදු 4යි මංකොල්ල කාපු මුදල රුපියල් බිලියන 1500යි. අපි බලාපොරොත්තු වෙනවා මේ දින 19 එක දිනකට එක හොරකම බැගින් පාර්ලිමේන්තුවේ එලි දක්වන්න. ඒ අනුව අපි අග්‍රාමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ඉඳලා මුදල් අමාත්‍යංශයේ වරාය විදුලි බල ඛනිජ තෙල් කෘෂිකර්ම විදේශ රැකියා මහාමාර්ග සෞඛ්‍ය වාණිජ කටයුතු උසස් අධ්‍යාපන අධ්‍යාපන ධීවර උතුර සංවර්ධන ප්‍රවාහන විදුලි සංදේශ මෙගා පොලිස් ඉඩම් මේ අමාත්‍යංශ වශයෙන් බෙදලා මේ දින 19 අපි මේ බිලියන 1500ක් මේ රටට අහිමි කර මේ වංචා පිළිබඳ මේ රටේ ජනතාව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.